අයිබෝන් ආදරණීය දුවේ පුතේ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට ජනිත ශිෂ්‍යත්ව YouTube channel එක සම්බන්ධ වූවාට හැමදාමත් වගේ අද දවසේ පුංචි ඔබට දැනුමින් සම්බන්ධ කිරීම සඳහා ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්න පත්‍රවල විභාග ප්‍රශ්න පත්‍රවල අනිවාර්යයෙන්ම එන දිසා පාඩම හා සම්බන්ධ වන ඔබට වදයක් වන වද ප්‍රශ්නයක් පැගෙන යන දවසේ ඔබ සමග සාකච්ඡාවට සම්බන්ධ වන්නේ ඔබ දන්නවාද ආදරණීය දුවේ පුතේ මම වද ප්‍රශ්නයක් කිව්වේ කියලා කිසියම් රූප සටහනක් ආශ්‍රය කරගෙන කිසියම් කෙනෙක් හෝ සතෙක් යන ලද ගමන් මාර්ගයක වමට හැරුණු වාර ගණනක් දකුණට හැරුණු වාර ගණනක් සෙවීමට ඔබට සිදු වෙනවා මේක නම් ඇත්තටම වදයක් තමයි මොකද ඒකට විවිධ ගුරුවරු විවිධ ක්‍රම කියලා දෙනවා නමුත් බලන්න මම ඔබට කියලා දෙන ක්‍රමය ඔබට කොයිතරම් ලේසිද පහසුද කියලා බලා ගන්න පුළුවන් හොඳයි අපි වීඩියෝ එකට යන්න කලින් ඔබ තවමත් අපව subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක එකවර press කර තබා ගන්න. ඒ වගේම bell icon එක on කරගන්න, share කරන්න, like කරන්න අමතක කරන්න එපා. හොඳයි අපට ලැබෙන පළවෙනි ප්‍රශ්නය නිතුලියා තම නිවස බලා ගමන් කරන ලද මාර්ගය පහත දැක්වේ. එම ගමන් මාර්ගයේ යෑමේදී ඇය අංක 1කින් අහනවා අපට දකුණට හැරවි ඇති වාර ගණන කීයද? 2කින් අහනවා වමට හැරුණු වාර ගණන කීයද කියලා. හොඳයි ආදරණීය දුවේ පුතේ මෙතනදී මම ඔබට කිව්වා මේක වද ප්‍රශ්නයක්. ඒ වගේම පැටලෙන ප්‍රශ්නයක්. ඒක නිසා ඔබට පහසු ක්‍රමය ලේසි ක්‍රමය මම ඔබට කියලා දෙනවා. බලන්න පුංචි පුතේ මේ යටින් ඉන්නේ නිතුලියා නිතුලියාගේ අත් දෙක දෙපැත්තට දික් කරලා තියෙනවා එතකොට අපි බලමු මෙයාගේ වම් අත කොහෙද තියෙන්නේ දකුණු අත කොහෙද තියෙන්නේ මොකද ඔබ ප්‍රශ්න පත්‍රයට මුහුණ පාලා සිටින්නේ මෙන්න මේ ආකාරයටමයි ඒක නිසා මෙයාගේ වම අපෙත් වම වෙනවා මෙයාගේ දකුණ අපෙත් දකුණ වෙනවා ඒක නිසා අපි මෙන්න මේ විදිහට වම් අත පැත්තට ව අකුරක් දකුණු අත පැත්තට ද අකුරක් දාගන්නවා මෙන්න වද කියන වචනේ අපිට එනවා නම් ඔන්න වදයක් වෙච්ච ප්‍රශ්නය දැන් මොකද කරන්නේ මේ වදේ නැති කරගන්න ඕනේ කොහොමද වදේ නැති කරගන්නේ මෙන්න වදේ අපි කපලා දානවා කොහොමද කපන්නේ මෙන්න මේ ඊතල දෙකෙන් කපලා දානවා ඇයි මෙහෙම කළේ කියලා දන්නවද පුංචි ඔබ ඔව් පුතේ මෙහෙම කළේ මේ ගමන් මාර්ගයේ මුළු වලින් තමයි අපි හැරෙන තැන් නිරූපණය වෙන්නේ හැරෙන තැන තියෙන්නේ මේ මුල්ලක් තුල එතකොට පුතේ මේ ලේසි ක්‍රමය මතක තියාගන්න මේ ද අකුරේ ඒ කියන්නේ දකුණු පැත්තට හැරිච්ච වාර සටහන් වෙන්නේ ඔන්න ඔය ඊ තලයේ හිස ළඟ ඒ වගේම වම් අතට හැරුණු වාර ගණන නැත්තම් ඒ තැන නිරූපණය වෙන්නේ දකුණු පැත්තේ ඔය ඊ හිස තියෙන තැනි. නම් බලන්න පුතේ මෙන්න මේ නිතුලියා ගමන් කිරීමේදී දකුණට හැරිච්ච වාර ගණන දැන් අපි හොයමු. මෙන්න මේ මුල්ලෙදීන් තමයි මෙයා දකුණට හැරෙන්නේ. එහෙනම් අන්න දකුණ ද අකුරේ ඊ තලයේ ගහලා තියෙන්නේ අන්න එතෙන්න. එහෙනම් එතන ද අකුර සටහන් වුණා නම් එක පළවෙනි හැරවීම එතන තියෙනවා නම් එතනින් උඩ තියෙන්නේ දෙවෙනි හැරවීම ඒකත් දකුණට හැරිච්ච තැනක්. ඒ වගේම තුන්වෙනි එක ඊළඟ මුල්ලෙන් හතරවෙනි එක ඊළඟ මුල්ලෙන් පස්වෙනි එක ඊළඟ මුල්ලෙන් හයවෙනි හැරවීම අන්න ඉහළම තැනි. එහෙනම් මේ නිතුලියා ගමන් කිරීමේදී ඇය දකුණට හැරිච්ච තැන් තමයි පුතේ ඔය අංක 1 2 3 4 5 කියලා සටහන් වෙන්නේ. ඒ වගේම මේක අනිත් පැත්ත වෙනවා. එහෙනම් අපි මුලින් දාගත්ත ද පැත්තේ තමයි වමට හැරිච්ච තැන් නිරූපණය වෙන්නේ බලන්න පුතේ එහෙනම් වමට හැරුණු වාර ගණන ඔන්න හොයාගන්න ඒ මුල්ලට අපි එක දානවා ව 1යි වමට 2යි වමට 3යි වමට 4යි වමට 5යි වමට 6ක් වාර හැරෙනවා ඒ හැරෙන්නේ දකුණු අත පැත්තට මුල්ලක් තියෙන තැන අනේක නිසා තමයි අපි වදේ කපා ගන්න පුතේ දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද වමට හැරුණු වාර ගණනයි දකුණට හැරුණු වාර ගණනයි හොයන්නේ කියලා. හොඳයි මෙන්න අපි උත්තරේ සටහන් කරන මේ විදිහට දකුණට 6 වතාවක් සහ
වමට 6 වතාවක් විදිහට මේ නෙතුලියා තම නිවස බලා යෑමේදී හැරිලා තියෙනවා. දැන් බලමු ඊට වඩා චුට්ටක් තවත් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අපි. මෙන්න මේ විදිහ බලන්න පුතේ මේ රූප සටහන දිහා. ඔව්. මේකේ තියෙන පුතේ අපි මුලින් බලපු විදිහට හැඩයට නෙමෙයි මේ ප්‍රශ්නේ මේ රූප සටහන ඇඳලා තියෙන්නේ. නමුත් ඔබට පුළුවන් පුතේ මේ ප්‍රශ්න පත්‍රය හරව ගන්න අර අපි කලින් තිබ්බ විදිහටම. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අපිට හරව ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද අපේ ක්‍රමය පුතේ? අපි කියලා දුන්නේ මෙන්න පාසල තියනවා මෙන්න අපගේ තීක්ෂණ ඉන්නවා. ඔව් අපිට සටහන් කරන ප්‍රශ්නේ කොහොමද සකස් වෙන්නේ? තීක්ෂණ පාසල බලා ගමන් කළ ගමන් මාර්ගයේ පහත දැක්වේ. ඒ අනුව ඔහු අංක 1 දකුණට හැරුණු වාර ගණන කීයද? අංක 2 ඔහු වමට හැරුණු වාර ගණන කීයද කියලා අපි ප්‍රශ්නේ අහන්නේ. හොඳයි පුතේ අපි දැන් මොකද කරන්නේ මෙතනදිත් අර ඉස්සරලා වගේම මෙන්න ව මෙන්න ද කියන අකුරු දෙක අපි දාගන්නවා. වදේ දාගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න වදය කපනවා. දැන් මොකද වෙන්නේ? දකුණු පැත්තට හැරිලා තියෙන ස්ථාන නිරූපණය කරන ඔන්න ඔය එක කියන තැනින් ඔන්න ඊනම් දෙක ඊළඟට උඩින් 3 4 5 කියලා දකුණු අත පැත්තට හැරිලා තියෙනවා වාර 5. එහෙනම් ඊළඟට බලන්න වම් අත පැත්තට හැරිච්ච වාර ගණන කොහොමද යන්නේ? නම් ඔන්න 1 2 3 4 5. බලන්න කොයි තරම් ලේසිද මේ විදිහේ වමට හැරිච්ච වාර ගණන දකුණට හැරිච්ච වාර ගණන හොයන්න. හොඳයි. එහෙනම් උත්තරය අපි සටහන් කරනවා දකුණට හැරුණු වාර ගණන 5ක් විදිහටත් වමට හැරුණු වාර ගණන 5ක් විදිහටත්. මෙතනදී සමාන අගයක් ගන්න නිසා ඔබට සමහරලාට මේක පහසුවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක කෙලින්ම එකම තරමින් හැරිලා තියෙන නිසාත් මේක ඔබට පහසු වෙන්න පුළුවන්. හැබැයි පුතේ මෙන්න මේ ප්‍රශ්නේ දිහා බලන්නකෝ. ඊටත් වඩා ටිකක් ගැඹුරුයි. ඒ වගේම චුට්ටක් අමාරු වගේ කියලා හිතෙයි. නමුත් ඔබට පහසුයි මේ ක්‍රමයක් එක්ක. බලමු. මෙන්න මේ විදිහේ රූපයක් ඔබට සටහන් වෙනවා. මොකද්ද ප්‍රශ්නේ වෙන්නේ? ශකීල් වෙල්යාය බලා ගමන් කර ගමන් මාර්ගය පහත දැක්වේ. ඒ අනුව ඔහු දකුණට හැරුණු වාර ගණන කීයද? වමට හැරුණු වාර ගණන කීයද කියලා තමයි අපෙන් ප්‍රශ්නය සකස් වෙන්නේ. හොඳයි පුතේ බලමු අපි ශකීල් වෙල්යාය බලා ගමන් කිරීමේදී කොහොමද ගිහිලා තියෙන්නේ කියලා. දැන් මේක චුට්ටක් අර වෙනත් අනිත් රූප දිහා බැලුවට පස්සේ පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න දිහා බැලුවාම එක එකම කෙලින් වගේ තිබුණේ. ඒක නිසා අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මේක පොඩ්ඩක් පැතිරලා ගිහිලා තියෙනවා වෙනත් පැත්තකට. නමුත් අපිට පුළුවන් පුතේ මොකද්ද අර ක්‍රමයේ මෙතෙන් ආදේශ කරගන්න. ඔන්න වම නැත්තම් ද වද. වදේ කපනවා. මොකද වෙන්නේ? ද අකුරු පැත්තේ තියෙන්නේ. එහෙනම් ව අකුරු පැත්තේ තියෙන්නේ ද අක් පැත්තට හැරිච්ච ඒවා. ද අකුර පැත්තේ තියෙන්නේ වමට හැරිච්ච ඒවා කියලා අපි අඳුනගත්තා. එහෙනම් මෙන්න වමට හැරිලා තියෙන එකක්, දකුණට හැරිලා තියෙන එකක්. ඔන්න ආයි දකුණට හැරිලා තියෙනවා. ඔන්න වමට හැරිලා තියෙනවා. ඔන්න ආයි දකුණට හැරිලා තියෙනවා. මෙන්න ආයි වමට හැරිලා තියෙනවා. මෙන්න ආයි වමට හැරිලා තියෙනවා. මෙන්න ආයි දකුණට හැරිලා තියෙනවා. මෙන්න ආයි දකුණට හැරිලා තියෙනවා. මෙන්න ආයි වමට හැරිලා තියෙනවා. මෙන්න ආයි සැරයක් වමටම මෙයා හැරිලා තියෙනවා. ඉතින් එහෙනම් මෙන්න බලන්න මේ ගමන් මාර්ගය. දැන් මේ ගමන් මාර්ගයේ ගිහිල්ලා අහන ප්‍රශ්න වලට අපි උත්තර ලිව්වොත් එහෙම ඔන්න දකුණට හැරිලා තියෙන වාර ගණන කීයද? මේකෙදි පුතේ 5යි. වමට හැරුණු වාර ගණන 6ක් විදිහට සටහන් වෙනවා. හොඳයි එහෙනම් ඔබට දැන් මම හිතන්නේ පුංචි පුතාලට ඉතාම ලේසියෙන් සහ පහසුවෙන් මේ ක්‍රමය යොදාගෙන මෙවැනි ප්‍රශ්න ඔබට විසඳන්න පුළුවන් වේවි. හොඳයි එහෙනම් ආදරණීය දුවේ පුතේ ඔබට ඉතාමත්ම පැහැදිලි වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා මේ ක්‍රමවේදය. ඔබට මෙවැනි තනි රූප විදිහට පමණක් නොවේ පුතේ, සමහර විට එකම රූප සටහනක 3 දිනක් ගිය ගමන් මාර්ගයේ පවා දක්වලා තියෙන්න පුළුවන්. ඔබ කලබල විය යුතු නැහැ. ඔබට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය කරන් පමණයි තිබෙන්නේ ඔබට නිවැරදි ලකුණක් කරහා නිවැරදි පිළිතුරක් කරහා ඔබට යන්නට අනිවාර්යෙන්ම මඟ සැලසේවි. ඔබ ඒ ක්‍රමය නිරන්තරයෙන් මතක තබා ගන්න. එහෙමනම්
අද දවසට සමුගන්න ඔබගෙන් සිය දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.